අද වෙන විට දේශීය කෘෂිකර්මාන්තය සඳහා ඇති ප්‍රධානම අභියෝගයක් බවට පත්වෙලා තියෙන්නේ සේනා දළඹු ආක්‍රමණයයි. පෙර අත්දැකීම් පදනම් කරගනිමින් ප්‍රෂිකර්ම දෙපාර්තමේන්තුව සේනා දළඹුවා පාලනය සහ වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කළේ මෙම දළඹු හානිය මෙරටට වාර්තාවීමටත් පෙර සිටයි. ඒ සම්බන්ධව ගොවි ජනතාව පූර්ව දැනුම්වත් කිරීමකට යොමු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වූ නිසාම දේශීය භෝග වගාවට සිදුවිය හැකිව තිබූ දැවැන්ත හානියක් වළක්වා ගැනීමටද හැකි වුණා. සේනා දළඹු උවදුර ව්‍යාප්තිය සීමා කර ගැනීමටත් ඉතා කෙටි කාලයක් තුළ පැතිරීම සහ හානිය පාලනයටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගත්තේ කාර්ය සාධක බලකායක් පිහිටුවීමෙන්. කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලුම නිලධාරීන්, ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත්, මහවැලි අධිකාරියත්, ඒ වගේම සත්ව නිෂ්පාදන උක්වගා ආයතන, මහවැලි අධිකාරී ආයතන සියලු දෙනාත්, ඒ වගේම පළාත් ලේකම්වරුනුත්, පළාත් අධ්‍යක්ෂකවරුනුත් ඇතුළු සියලු දෙනා එකතු වෙලා දැනට තියෙන තත්ත්වය සමාලෝචනය කරලා පරීක්ෂණාංශ වලින් අලුත් තත්ත්ව, ඒ වගේම ව්‍යාප්තිංශයෙන් සහ අනිකුත් සියලුම නිලධාරීන්ගෙන් විස්තර ලබාගෙන දැනට තියෙන සේවා දළඹුවාගේ හානිය අනිකුත් භෝගවලට ව්‍යාප්ති වීමේ අවධානම අවම කිරීම සඳහා අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේත් ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් පිහිටෙව්වා සති දෙකක කාර්ය සාධන වැඩපිළිවෙලක්. මෙහිදී ගන්නා තීරණ දීපව්‍යාප්ත වශයෙන් කෘෂිකර්ම සම්බන්ධ සියලුම නිලධාරීන් හරහා අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගුවි ජනතාව දැනුවත් කරලා මේ සේනා දළඹුවාගේ හානිය අවම කර ගැනීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සේනා දළඹු හානිය පාලනය කිරීමේ සහ මර්ධනය කිරීමේ විශේෂ කාර්ය සාධක බලකා ක්ෂේත්‍ර සතියක් ප්‍රකාශයට පත් කළේ ජනවාරි 16 වෙනිදා සිට 31 වනදා දක්වායි. ඒ අනුව සියලුම පළත් ආවරණය වන පරිදි එම ක්‍රියාන්විතය දියත් වුණා. සේනා දළඹු හානිය පාලනය කිරීමේ සහ මර්ධනය කිරීමේ ක්ෂේත්‍ර සතිය සඳහා විවිධ ආයතන වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සියලු දෙනා සහභාගි වෙලා ඉන්නවා අපේ කැමරා කාචයේ සටහන් වුණා. ගොවි මහතුනි, මෙවැනි පලිබෝධහානි ඉක්මනින් දුරු වී ඔබගේ භවභෝග යහමින් රැකේවා, සරුසාර වේවා කියා මෙහි කත දිනුවෝ තුළින් අපි ප්‍රාර්ථනා කරමු. ඔබගේ වී වගාව දුඹුරු පැල කීඩය හානියෙන් බේරා ගන්න නිතර නිතර වගාව සුපරීක්ෂාකාරීව පරීක්ෂා කර බලන්න. නිර්දේශිත කෘමිනාශක යෙදීමට පෙර කුඹුරේ වතුර කපා තෙතමනය පමණක් රඳවා ගන්න. ගොයම තීරු බෙදා ගස පාමුලට හා මුළු ගසටම නිර්දේශිත කෘමිනාශක හොලකෝන් නොසලය යොදා විසිරුවා හරින්න. ක්‍රියාකාරීත්වෙන් වෙනස් නිර්දේශිත කෘමිනාශක මාරුවෙන් මාරුවට යොදන්න.